මගේ YouTube channel එකේ ඉන්න අයට මම කියන්නේ මම විශාල වියදමක් දරලා ඔබට දිනපතා පලාපල එකක් ගේනවා ග්‍රහමාරු ගේනවා ඉතින් සතියේ පලාපල එකක් ගේනවා මේවා ඉතා ඉක්මනින් ඔබගේ දුරකථනයට ලැබෙනවා එමතුම SMS එක එනවා ඔබ මාව subscribe කරොත් ඒක නිසා subscribe කරන්න මෙතෙක් කල් subscribe කරපු නැති අයගෙන් මම ඉල්ලා සිටින ස්තුතියි ආයුබෝවන් අද දවසේ මම ජ්‍යොතිර්වේදියෙක් වගේම දේශපාලනයේ නියැලලා ඉන්න කෙනෙක් වශයෙන් මේ රට ගැන යමක් කතා කරන්න ඕන. දැන් මේ රටේ ගොඩක් අයට දේශපාලනය එපා වෙලා තියෙනවා. මොකද සමහර අය කවදාවත් මේ රටේ තුනෙන් එකක් ඡන්දය පාවිච්චි කරන්නේ නැහැනේ. කියන්නේ කිසි කෙනෙකුට දෙන්නේ නැහැ හරි වැරදි ක්‍රියාවක්. ඒ තුنين මේ රටට ලොකු විපතක් වෙනවා කියන අය වෙනවා කියන එක මේ අයට තේරෙන්නේ නැහැ. දැන් කවුරුද දන්නව සුළු ජාතීන් 130ක් ඡන්දක් තියෙනවා මුස්ලිම් අයටයි දෙමළ අයටයි 130ක බලයක් තියෙන තුරු 170ව ඕට්ටුවටයි එස්සත් ජාතික පක්ෂයටයි ජේපීකටයි බෙදලා යනවා ජේපී එක නම් මම කියලා තියෙනවනේ 2020 මහමැතිවරණ අවසරණයි කියලා මොකද මේ ජේආර් හදපු සමානුපාතික නියෝජන ක්‍රමය අනුව දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් යම්කිසි දිස්ත්‍රික්කයක 105ක් ඡන්දෙ නොගත්තොත් එයාට මන්ත්‍රී ධූර හිමි වෙන්නේ නැහැ. පළාත් සභා ක්‍රමයේ ගණනය කරන ක්‍රමයට වඩා වෙනස් පාර්ලිමේන්තු මැතිවරණයේ ගණනය කරන ක්‍රමය. දැන් පාර්ලිමේන්තු මැතිවරණයේ මැතිවරණ එක මන්ත්‍රීවරයෙක් මැරුණොත් ඊළඟට ලැයිස්තුවේ ඉන්න කෙනා පත් කරන්න කියලා තමයි කියලා තියෙන පනතේ. පළාත් සභා මැතිවරණයේ එහෙම නැහැ. පළාත් සභා මැතිවරණයේ මන්ත්‍රී කෙනෙක් මැරුණොත් එක්කෝ අපි කියමු පළාත් සභා ඉන්න කෙනේ පාර්ලිමේන්තුවේ ඊළඟට ලිස්ට් එකේ එක්කෙනා පත් කරන්න කියලා නියමයක් නැහැ. ඊළඟට මේ ජේ.ආර්. ජයවර්ධන කියන මිනිස්සයා ධනපතියන්ටම තමයි මේ ව්‍යවස්ථාව හදලා තියෙන්නේ. ඒ කියන්නේ මැතිවරණ පනත. ධන පාර්ලිමේන්තු මැතිවරණ පනත අනුව පෝස්ටර් ගන්න බෑ. එතකොට ධනපති පන්තිය නියෝජනය කරන අයට ධනපති පන්තිය නියෝජනය කරන්නේ ලිබරල් පක්ෂේ නියෝජන ලිබරල්වාදී තියෙන රනිල් ළඟනේ සජාතීය පක්ෂේ තියෙන්නේ. ඒ අයට පුළුවන් ඇති වෙන දැන්නින් දාන්න විද්‍යුත් මාධ්‍ය. පුවත්පත් දැන්නින් දාන්නත් පුළුවන්. මේ වෙළඳන්නේ රූපවාහිනී වලත් දාන්න පුළුවන්. එතකොට අර දුප්පත් මිනිහා අවංකවම තමන්ගේ ජනතාව වෙනුවෙන් සේවයට එන මිනිස්සුර පෝස්ටර් එකක් ගහන්න බැ අල්ලන් යනවා. මේවට මම මූණ දීපු කෙනෙක්. ආ දේශපාලන බලවතාට එහෙම කරන්නේ පොලිසිය ඇසිරෙන්නේ දේශපාලන බලවතා ඉදිරියේ අසරණ වෙනවා පොලිසිය. මම දෙතුන් මතාවක් මෙහෙම රිමාන්ඩ් එකේ ඉඳලා තියෙනවා මේ වගේ දේවල් වලට. ඒවා තියෙන්නේ ඉතින් අපිට යන්න එන්නනේ මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් ওই දේවල් ටික විතරක් නෙමෙයි. මේ රට නිදහස ලැබපු දවසේ ඉඳලා 1948 පෙබරවාරි 4 වෙනිදා ඩොමිනියන් තත්ත්වයේ නිදහස ලැබිච්ච දවසේ ඉඳලා අපි මේ දේශපාලඥ කොතෙන්ද අපි ගෙනල්ලා තියෙන්නේ? තොටිල්ලේ නැලවෙන බිලිඳා ලක්ෂ 5කට ණය කරලා තියෙනවා. මොනවද මේ රටේ වෙලා තියෙන්නේ? ඩොලර් එකට ගෙවනවා 180ක්. මොකද්ද මේකට හේතුව? එන කොතෙන්ද ගෙනල්ලා තියෙන්නේ? මම මේ ප්‍රධාන දේශපාලන පක්ෂ ශ්‍රී ලංකාවේ UMP එකට ඡන්දෙ දීපු මිනිස්සුන්ගෙන් අහන්නේ. බලන්න මොලේ කියන එක තියෙනවා තමයි. බුද්ධිය කියන එක නෑ. ඔතන වෙනස වෙලා තියෙන්නේ. අර මහාචාර්ය නලින්ද සිල්ල මැතිතුමා වගේ උගත්තු මේ රටේ පාලනයට ආවම මෙහෙම වෙන්නේ. බලන්න මොනතරම් බුද්ධිමත් කෙනෙක්ද කියලා. නලින්ද සිල්ලගේ සමහර දේශන මම අහලා තියෙනවා. අපේ රට බිහි වෙන්න ඕනේ මේ වගේ මිනිස්සු. ඇත්තට මෙතුමා පෙන්වලා දීපු දේවල් ගොඩක් තියෙනවා අපේ රටට මේ දේශපාලනය කරනවම ගණන් ගන්නෑ කරන්නේ නැහැ නේ ඒකනේ වෙලා තියෙන්නේ. මම මේ අද දවසේ කියන්නේ යන්නේ බලන්න මෝල්ඩීස් ඒ කියන්නේ මාලදීවන අසල්වැසි. මේ රටේ පොඩි පොඩි දූපත් කීපයක් නේ තියෙන්නේ. අපේ කොළඹ නගරේ තරම්වත් නැහනේ ලොකුම දූපත. මේ මාලදීවන රජයේ ඇමරිකානු ඩොලර් එකට ගෙවන්නේ රුපියල් 12යි. මොනවද තියෙන්නේ මාලදීවයිනට? මාලදීවයිනට තියෙන්නේ කරවල උඹලකට ටිකයි සංචාර ව්‍යාපාරය විතර නැව් කීයක් තියෙනවද? ලෝකෙ කිසිම රටකට ණය නැහැ.
මාලදිවයින අපට අහිමුණේ අපේ නායකොන්ගේ වැරැද්දේ. මාලදිවයින නිදහස තමයි අටන් කරනකොට අපි උදව් කරා නම් අද අපේ යටත් හිතයක් වෙන්න තිබ්බා. අපෙන් පාලන රටක් වෙන්න තිබ්බා. නමුත් වෙන කොහෙද රටක් මේකට සහයෝගය දීලා මේ මිනිස්සු මුස්ලිම් ආගමට හැරවුණා. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි අපි ඩොලර් එකට ගෙවන ගාන මම කිව්ව එකයි 80ක් කියලා. එහෙනම් මේ මේ ටික ඇති මේ උදාහරණ ඇති කොතනද මේ රටපත් කරලා තියෙන්නේ? අපේ රට මේ දේශපාලඥයෝ හරියට කරා නම් මං කියන්නේ මේ දෙකම ඔබ ඡන්දේ දුන්නේ පක්ෂ දේශපාලනයට. ඒක නෙවෙයි වෙන්න ඕනේ. මේ සමානුපාතික ක්‍රමය අනුව එහෙම තමයි වෙන්නේ. කේවල ක්‍රමයට දේශපාලනය තිබ්බනම් පරණ ක්‍රමයට ආසන ක්‍රමයට මේක වෙන්නේ නැහැ. හොඳ බුද්ධිමත් මිනිස්සු පාර්ලිමේන්තුවට ඇරියොත් අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කෝටියක මුදලක් ලැබෙනවා වසරකට තමන්ගේ ජනතාවට වැඩ කරන්න, සේවය කරන්න දිස්ත්‍රික්කේ. එතකොට පාර්ලිමේන්තුවට කියන්නේ ආසනයට වග කියන මන්ත්‍රීවරයෙක් නැහැනේ අද. ඒක නිසානේ මේ මැතිවරණතුරු වැඩ කරන්නේ නැත්තේ හරියට. මම කියන්නේ මේ රට සීනි වලින් ස්වයංපෝෂිත කරන්න අවුරුදු පහක් යන්නේ නැහැ. කියුබාව පවුල් 250කට විදෙල් කස්ට්‍රෝ මැතිතුමා වෛද්‍යවරයෙක්පත් කරා. මොනවද කියුබාවට තියෙන්නේ? සීනි වලින් ස්වයංපෝෂිත වුණා වැනිලා සුරුට්ටුවක්. බලන්නකෝ ඇමරිකාවට පුළුවන් දේපාලතියාරය කරන්න. අපේ රටේ උප්ප වෙන්නේ නැද්ද? අන්තලේ සීනි කම්බල්ල මොකද කරේ? මේ රටේ දේපළ විකුණන කන එක නේ මුන්ගේ ආර්ථික න්‍යාය. ඒ මං කියන්නේ මේ රටට මම මේ ඉදිරි යන නායකයට කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මේ රට සීනි වලින් ස්වයංපෝෂිත කරන්න පුළුවන් ඔබට ඉදිරි අවුරුදු පහ තුල. එහෙනම් අපිට සීනි අපනයනය කරන්න පුළුවන්. ඒවට මොන මොන බැංකුවේ ලෝක බැංකුවෙන් අන්තර්ජාලයේ මුල් අරන්නේ මොනේ මරන් හරි ඉවෙන දේවල් කරන්න. එතකොට මේ රටේ මිනිස්සුන්ට රැකියාව ලම්බ වෙනවා. අපි තාම අපේ පන්රකමය නවීන පන්රකමය නෑ. මම දීවරවරණි සංස්ථාවේ වැඩ කරපු කෙනෙක් වශයෙන් මම දන්නවා අපේ මූදේ මාළුවල්ලන්න කීනයට දීලා තියෙනවා. එයාලා ඉතාම සුළු වේලාවකින් විශාල මාළු ප්‍රමාණයක් අල්ලතර නව තාක්ෂණය තමයි පාවිච්චි කරන්නේ. ඇයි අපේ රටේ දීවර අමාත්‍යංශේ ඒක කරන්න බැරි වුණේ? දීවර ඇමතිකම දරපු අයගේ බුද්ධිය එකෙන්ම පේනවනේ. අන්න ඔතනයි තියෙන්නේ. යම්කිසි තමන් ඇමතිකමක් ගන්නව නම් ඒ ඇමතිවරු බුද්ධිය කියන එක තියෙන්න ඕන. යමක් වටහලා දෙන්න අනිත් අයට මේ රට දියුණු කරන්න. එහෙමයි මේ දැන් මොකුන්ද ඉන්නේ මේ දේශපාලනයට ඇවිල්ලා? බූරුව ටිකක් නේ ඉන්නේ අටවත් පාස් නැති. 190ම අටවත් පාස් නැති අය ඉන්නේ. මේ අය දිනන්නේ කොහොමද? මං කියපු ක්‍රමයට ටීවී එකේ පුළුවන් තරම් දැන්වීම් දානවා. අර උගත් බුද්ධිමත් මනුස්සයට කෝස්ලයක් ගහන්න බෑ පනත අනුව. ඒ පනත වෙනස් කරන්න ඕන පාර්ලිමේන්තු ඉස්සර වෙලා. ඒකයි මම කියන්නේ ඊළඟට බලන්න මේ රට කිරිවලින් කිරිවලින් ස්වයංපෝෂිත කරන්න පුළුවන්. මොකද්ද වුනේ මේ රටේ පශු සම්පත් ඇමතිවලා ආයිටේ තොණ්ඩම් දැන් ඉන්න තොණ්ඩමන්ගේ 100ක්. එයා වග කියන්න ඕන මේවට. හැමදාම ජේආර්ගේ රජෙනු අනිත් රජෙනු දෙකේම ඒ ඇමතිකම තමයි මෙයාට දුන්නේ. මොක අන්තිමට ගෙනා ලෙඩ හැදිච්ච එල්ල දුන්න තමයි ඔස්ට්‍රේලියාවෙන් ගෙනාවේ. මරන්න නියමිත වෙලා හිටිය පගාව කාලා ඔන්න ඕවා තමයි වැරදි දේවල් මේ දේශපාලඥයෝ කර. මේ කිරියෙන් මේ රට ස්වයංපෝෂිත කරලා දියර කිරි බෙදා හැරීමේ ව්‍යාපෘතියක් කාරණම් කරන්න ඕන. පිටිවලට යන මුදල් සම්පූර්ණ අපිට වළක්වා ගන්න පුළුවන්. අපි ඩොලර් එකෙන් දෙයියනේ ගෙන්නනේ වටානයන කරන සෑම බාණ්ඩ එකටම ගෙවන්නේ. ඒකනේ අපේ විදේශ මුදල් වක්කම් අඩු වුණාමනේ මේ ඩොලර් එකට මෙහෙම වෙන්නේ. ආ මේවා හිතර ගන්න ඕන. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කිරිවලින් මේ රට ස්වයංපෝෂිත කරන්න පුළුවන් පළවෙනි අවුරුදු පහේ සැලැස්මෙන් සීනිවලින් ස්වයංපෝෂිත කරන්න පුළුවන්. මේ දෙක බොහොම ලේසියෙන් කරන්න පුළුවන් ඔබතුමාට. දැන් මම කියන්නේ අපේ රටේ අපි දැවවලින් ප්‍රයෝජන ගන්න ඕන. දැන් වයසට ගිහිල්ලා ගිහපු ගස් තියෙන මේ රටේ කපන්න පුළුවන්. කපලා වවන්න ඕනේ විදියට දැන් මැලේසියාව කරන්නේ ඒක. ඒ වැනි ප්‍රයෝජන ගන්න පුළුවන්. මහමූද බලන්න අපි දූපතක් අපිට කොච්චර හොඳ මුහුදක් තියෙනවද ලංකාව වටේ. නමුත් අපි සෙමන්ටින් එකට කීයක් සල්ලි වැය කරනවද? අපි මේ විවෘත ආර්ථිකය කියලා සරුංගලේ පවා කකුණු මුකුණන්න මිටිය පවා කංකුම් මිටිය පවා ගෙන්නනවා මේ රටට. මෙන්න මේව නැති කරන්න ඕන. මිනේ කාමතේ ඉන්න තියෙන මට්ටමේ දේවල් ටික ගෙනාම ඇති. අපේ අපනයන ආදායමට වඩා ආනයන ආදායමේ විදම
වැඩි නිසානේ මේ අපේ ඩොලර් එක පල්ලෙහා බහින්නේ. යපස් තියන පුල් මුඩේ මිනිරන් තියන මේ රටේ මැණික් තියනවා. මොකද එහෙනම් අපි ඇවිල්ලා තියෙන කොතෙන්ටද? ආ අපිට බලන්න අර එවන්ගාඩ් ක්‍රම සිද්ධියට වෙච්ච දේ අද මේ මේ රටට මොනතරම් මේ ඩොලර් ගෙනාපු ආයතනයක්ද? අද පරිගන්නව මේ මිනිස්සුන්ගෙන් මේ ආණ්ඩුව. අද බුද්ධියන්සෙන් පරිගන්නව මේ ආණ්ඩුව. ආ මේ UNP ආණ්ඩුවට ඡන්දෙ දෙන මිනිස්සුන්ට මම කියන්නේ පරම්පරාවෙන් ආපු පළියට ඡන්දෙ දෙන්න එපා. බුද්ධිය නැතිකම මන්ද බුද්ධිකම ඔකට කියන්නේ. උනුත්ථාපනය කරන්න බෑ කොච්චර කිව්වත් අහන්නේ. රනිල් හෙට ඊළම දෙනවා කිව්වත් මේ UNP කාරෝ රනිල්ට ඡන්දෙ දෙනවා නම් මොකද්ද උන්ට කරන්න ඕනේ? තනකොළ මිටියක් තමයි දෙන්න ඕනේ. මම මේ කිව්වේ ඉදිරියේදී අපි දේශපාලනයට එනවා. අපි එක්ක සෙල්ලම් කරන්න හම්බෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවම ගියොත් මම ලොකු සටනක් කරනවා මේ රටේ සම්බඩ දෙනුවෙන් දිනුවතක අත්තරුවන් සරණයි.